conceived love again had what the study and present some no some mean a be better sitting for so the sitting me should do yage for that the message we mo piana ngede putra ngede shuda akbara ngede amen අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මේ ශුදෝ යාගයේ පුදානට එකමුතුණු අපව ඒ සඳහා සුදුසන් බවට පත්කරන ලෙස අදමින් අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේගේ ශුදෝ කැමැත්තට විරුද්ධව අපගේම සහෝදර සහෝදරියන්ට විරුද්ධව අපහතින් සිදු සෑම වරදක් වෙනුවෙන්ම අවංකව මනස්ථාපනය වෙමින් ඒ මනස්ථාපී හදවත සමග ස්වාමින් වහන්සේ වෙත හැරියෙමින් උන්වහන්සේගේ කරුණාවත් පෞකමාවත් අපි බැහැපත් වායද සිටිමු. සියලු බලැති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි අපටද මා පව කර බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙළෙමි. ඒ මාගේ වර්ධින්ය මාගේ වර්ධින්ය මාගේ මහත් වර්ධින්ය. එහි භාග්‍යවන්තිත කර්මරතුමියද සියලු සුරදූතයන් හා ශුදවන්තයන්ද මාගේ සහෝදරවරුනියවද මා උදෙසා අපගේ ස්වාමිනිවර දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් ආවර්ත විලාසෙමි. සියලු බලැති දෙවි ස්වාමින් වහන්සේ ඔබට කරුණාකර ඔබගේ පව් කමා කර උන්වහන්සේගේ සමාදානය ඔබවත දානය කරන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළමනව. ස්වාමිනී කරුණා කළමනව. ක්‍රිස්තුනි කරුණා කළමනව. ක්‍රිස්තුනි කරුණා කළමනව. ස්වාමිනී කරුණා කළමනව. ස්වාමිනී කරුණා කළමනව. ඒ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලෙවේ වහන්සේගේ දයාවල දනන් හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රාජාරණී සියලු බලැති දෙවි පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාච බාලක යාරණී පියාණන්ගේ පුත්‍ර යාරණී ලොවේ පවහරණ වහන්සේ අපට කරුණා කළමනව. ලොවේ පවහරණ වහන්සේ අපගේ යදුම පිළිගතමනව. පියාණන්ගේ දකුණු පස්සේ වැඩසිරින වහන්සේ අපට කරුණා කළමනව. ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුදෝ තරන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි ආඥා කරමු. සර්ව පරාක්‍රම කරුණාවන්ත දෙවි ස්වාමිනී සියලු දේ නව නිර්මාණයක් බවට පත් කරනු සඳහා ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් විශ්වයේ රාජානන් වීම ඔබ වහන්සේගේ අභිප්‍රාය වූසේක් වේද. ඔබ වහන්සේට නිරතුරු ප්‍රශංසා කිරීමටද සියලු වහල් බැමි වලින් මිදී ඔබ වහන්සේට සේවය කිරීමටද ඔබ මෙව සියල්ලන්ට වරම් දුනු මැනව. මෙකිද වහා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන සදහට වැඩසිටිනා වූ දරාශකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්වර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. එසකේල් දියස් ප්‍රසාදතුමාගේ පොතෙන් උපුටාගත් කොටසකි. මහෞත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න මම මාගේ බැටළුවන් ගැන සොයා බලා උන් රැක බලා ගන්නෙමි. එඬේරෙකු තමාගේ බැටළු රැළෙන් විසිරී ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස් මීදුම සහ අන්ධකාරය ඇති දවසේදී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගලවා ගන්නෙමි. මමම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි. මමම උන්ට ලඟින්න තැන සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේය.
මම නැති වූ බැටළුව සොයන්නෙමි. මුලාව ගිය බැටළුව ආපසු ගෙනෙන්නෙමි. තුවාල වූ බැටළුවාගේ තුවාල බඳින්නෙමි. ලෙඩ වූ බැටළුව ශක්තිමත් කරන්නෙමි. ශක්තිමත් බැටළුවන් රැක බලා ගන්නෙමි. මම උන්ට සැබෑ ඇඬෙලෙක් වන්නෙමි. මාගේ බැටළුවනි, නුඹලාට දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළන සේක. හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවන් මම වෙන් කරන්නෙමි. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු කීය. ඔබගේ පිළිතුර සමිදානෝ මා ඇඬේරා නොය. සමිදානෝ මා ඇඬේරා නොය. සමිදානෝ මා ඇඬේරා නොය. අග හිඟමට නොවන්නේය. එතුමානෝ නිල් තනබිම් මත මා සතප්පා නිසල දිය වෙත පමුණුවා මා පණගන්නන සේක. සමිදානෝ මා ඇඬේරා නොය. සිය නාමේ මහිමය සැලසෙන ලෙස දමිටු මගමා ගෙන යන සේක. ඔබ මාගේ සතුරන් ඉදිරියේදී මංගල භෝජන පිළියෙල කරදී මා සිරස දෙලින් ආලේප කරන සේක. සමිදානෝ මා ඇඬේරා නොය. මාගේ කුසලාන උතුරා යන්නේය. ඔබේ දයාව හා කරුණාව නියතිව දිවි හිමියෙන් මා අනුව එන්නේය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේය. සමිදානෝ මා ඇඬේරා නොය. පවුලතුමන් විසින් කොරන්තිවරුන්ට ලියන ලද පළමු හසුනෙන් උපුටාගත් කොටසකි. එහෙත් සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක්මය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ. මන්ද එක මිනිසෙකු කරන කොටගෙන මරණය පැමිණියාක් මෙන්ම එක මිනිසෙකු කරන කොටගෙන මළවුන්ගෙන් උත්ථානයද පැමිණියේය. ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ සියල්ලෝම ජීවනයට පමුණුවනු ලබන්නෝය. එසේ වන්නේ එක් එක්කෙනාට හිමිතැන අනුවය. හැම දෙනාටම පළමුුවෙන් ක්‍රිස්තුස් වහන්සේය. ඉන් පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තකායය. පසුව අවසානය පැමිණි. එවිට උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද අභිපවා උන්වහන්සේගේ රාජ්‍ය දෙවිපියාණන් වහන්සේට භාර දෙනසේක. මන්ද දෙවියන් වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාද යට දමනතුරු ක්‍රිස්තුස් වහන්සේ රජකම් කළ යුතුමය. නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. ක්‍රිස්තුස් වහන්සේට සියල්ල යටපත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේද සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිසය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපවත් ජයනද. පියා වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේවා. සමිඳුන් නමින් වඩනා මෙතුමානන් හට ආසිරි වේවා. Thank you.
ඔබ සමග වනසේක්වා. ඔබ සමග දේව වනසේක්වා. සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය වහන්සේට මහිමය වේවා. මනුෂ්‍ය පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජස්ත්‍රීයෙන් පැමිණෙන කල එතුමානෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ අභිමුඛෙහි ප්‍රස් කරනු ලබන්නෝය. එඩේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන්වහන්සේද ඔවුන් වෙන්කොට බැටළුවන් සිය දකුණු පැත්තෙහිද එළුවන් වම් පැත්තේද සිටුවන සේක. එවිට රාජ්‍යවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතාකොට මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලද්දෙනි, එන්න ලෝකය පටන් ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කරගන්න. මන්ද මම සාගිනිව සිටියමි ඔබ මට කන්න දුන්නහුය, පිපාසාවී සිටියමි ඔබ මට බොන්න දුන්නහුය, ආගන්තුකව සිටියමි ඔබ මා ගෙදරට පිළිගත්තාහුය, වස්ත්‍ර නැතිව සිටියමි ඔබ මට වස්ත්‍ර දුන්නාහුය, රෝගාතුරව සිටියමි ඔබ මා බලාගත්තාහුය, හිර ගෙදර සිටියමි ඔබ මා බලන්නට ආවාහුයයි වදාරණ සේක. එකල දැහැමියන් උත්තර දෙමින්, ස්වාමිනි, කවර කලෙක ඔබ වහන්සේ සාගිනිව සිටියදී අපි ඔබට කෑම දුනිමුද, පිපාසාවී සිටියදී බොන්නට දුනිමුද, කවර කලෙක ඔබ වහන්සේ ආගන්තුකව සිටියදී ඔබ ගෙදරට පිළිගතිමුදැයි, නොහොත් වස්ත්‍ර නැතිව සිටියදී ඇඳුම් දුනිමුදැයි, කවර කලෙක ඔබ රෝගාතුරව හෝ හිර ගෙදර හෝ සිටියදී ඔබ බලන්නට ආවෙමුදැයි කියනු ඇත. එවිට රජුරුවන් වහන්සේ උත්තර දෙමින්, සැබවින්ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතාම සුළු සැනැත්තාට වුවද ඔබ එසේ කළා නම් ඒ කළේ මට යැයි වදාරණ සේක. එවිට උන්වහන්සේ වම්පසේ සිටිනවුන්ට කතාකොට, ශාපලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාටද උගේ දූතයන්ටද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න. මන්ද මම සාගිනිව සිටියමි ඔබ මට කන්න නොදුන්නාහුය, පිපාසාවී සිටියමි ඔබ මට බොන්න නොදුන්නාහුය, ආගන්තුකව සිටියමි ඔබ මා ගෙදරට නොපිළිගත්තාහුය, වස්ත්‍ර නැතිව සිටියමි ඔබ මට වස්ත්‍ර නොදුන්නාහුය, රෝගාතුරව සිටියමි හිර ගෙදරද සිටියමි ඔබ මා බලන්නට ආවේ නැතැයි වදාරණ සේක. එවිට ඔවුන් උත්තර දෙමින්, ස්වාමිනි, කවර කලෙක ඔබ සාගිනිව හෝ පිපාසාවී හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතිව හෝ රෝගාතුරව හෝ සිර ගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකරමුදැයි අසනු ඇත. එවිට වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබවින්ම මම ඔබට කියමි, මොවුන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට වුවද එසේ නොකළා නම් ඒ නොකළේ මට යයි වදාරණ සේක. මොහු සදාතන දඬුවමටද දැහැමියෝ සදාතන ජීවනයටද යන්නෝ යයි ජේසුස් වහන්සේ වදාළ සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි සාමාන්‍ය සමයේ අවසන් ඉරුදිනට පාදබනවා. එහා සමගම ජනවන්දනා වර්ෂයේ අවසන් ඉරුදිනට අපි පාදබනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජනවන්දනා වර්ෂයේ අවසන් ඉරුදින අද අපි සුදෝ සභා මාතාව ක්‍රිස්තු රජාණන්ගේ මංගලෝත්සවය පවත්වනු ලබනවා. ආදර සහෝදර සහෝදරීනි, අපි දන්නවා ක්‍රිස්තු රජාණන්ගේ මංගලෝත්සවය සමග අපි මේ ජනවන්දනා වර්ෂය අවසන් කරද්දී සුදෝ සභා මාතාව අපිට ආරාධනා කරනවා මේ ගෙවුණු වසර දෙස හැරි බලන්නට,
ඒ තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපේ ජීවිතේ එකම රජාණන් ලෙස පිළිගන්නට ගරු බුහුමන් දක්වන්නට විශ්වාස කරන්නට අදහන්නට ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අපි ජනවන්දනා වර්ෂය තුල විශේෂ ආකාරයෙන් දෙවිපියන් වහන්සේට ස්තුති ප්‍රශංසා පුදනවා උන්වහන්සේගේ මහත් වූ දයා කරුණාව තුල අපලද මහා ආශිර්වාදයන් වරප්‍රසාදයන් වෙනුවෙන් ඒ වගේම දෙව්මවුන්ගේ සහ සියලු ශුද්ධවන්තයින්ගේ මැදිස්සකම තුල මේ ජනවන්දනා වර්ෂය පුරාවට අපලද වරප්‍රසාදයන් වෙනුවෙන් අපි ස්තුති ප්‍රශංසා පුදනවා ඒ වගේම දෙව්මවුන්ගේ සහ සියලු ශුද්ධවන්තයින්ගේ මැදිස්සකම පතමින් අපි යාඥා කරනවා දෙවිපියන් වහන්සේගේ මහා වරප්‍රසාදය තව තව අපට ලැබෙන ලෙස අපි යාඥා කරනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි මේ ස්තුතිය ප්‍රශංසාව යාඥාව සමග අපි විශේෂාකාරයෙන් ජනවන්දනා වර්ෂයක් තුල අපි සක්‍රමේන්තු ජීවිතය තුල එවැගේම දේව වචනයෙන් පෝෂණය වෙමින් අපි දෙවිපියන් වහන්සේට තුල අපේ විශ්වාසය ඇදහිල්ල වඩ වඩා ශක්තිමත් කරගන්න උත්සාහ කෙරුවා ඒ තුල මේ ජනවන්දනා වර්ෂයේ අවසන් පියවරට අපි ඇතුළු වෙද්දී ශුදෝසභා මාතාව ඒ විශ්වාසය වඩ වඩා ශක්තිමත් කරගන්න අපට ආරාධනා කරනවා ක්‍රිස්තු රජාණන්ගේ මංගලෝත්සවය සමරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි කිතුණු අපේ ජීවිතවල එකම රජාණන් ස්වාමියාණන් ලෙස පිළිගන්නට ඒ තුල ඒ රජාණන්ට අයිති විශ්වාස පක්ෂ ජනතාවක් බවට පත්වෙන්නට අද දේව වචනේ හරහා අපිට ආරාධනා කරනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අද මුළු විශ්වයේම එකම රජාණන් ලෙස අපි හැම කෙනෙක්ම පිළිගන්නවා මේක පුදුමාකාර සත්‍යතාවයක් බවට පත්වලා තිබෙනවා අපි රජ කෙනෙක් කියව පමණින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි ඒ රජතුමාගේ රාජකීයත්වය බලය අපි මනින්නට හුරු වෙලා තියෙන විවිධාකාර ලෞකික මිනුම් දඬු වලින් මහා රාජකීය පරම්පරාවකින් පැවත එන මහා රාජ මාලිගාවක ජීවත් වෙන එව නැත්තම් මහා විශාල සැප සම්පත් අයිති කරගත් කෙනෙක් විදිහට තමයි රජ කෙනෙක් කියු පමණින් අපේ මනසට නැගෙන ප්‍රතිරූපය නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වයේ දේශ බලද්දී අපි දකින මහා පුදුමාකාර සත්‍යතාවය තමයි ඉපදෙන්නට තැනක් නොතිබුණු ගෞරවාන්විත මරණයක් හිමි නොවෙච්ච ජීවත් වෙලා ඉන්දියද්දී ඉදිද්දී මහා සැප සම්පත් වලින් පිරිච්ච මාලිගාවක් හෝ සැප සම්පත් නොතිබුණු මහා විශාල පරිවාර සෙනඟක් තමන් ළඟ නොසිටිය කෙනෙක් චරිතයක් තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නමුත් ඒ හැම දෙයක්ම නොතිබුණු උන්වහන්සේව අද ප්‍රේමවන්තේනි මුළු විශ්වයේම රජාණන් විදියට සලකනු ලබනවා. කොහොමද එහෙම වුනේ? අවුරුදු 2000කට ඉස්සෙල්ලා කිසිත් නොතිබුණු කෙනෙක් අද මුළු විශ්වයේම රජාණන් විදියට සලකන්නේ ප්‍රේමවන්තේනි එකම හේතුවක් නිසායි. ඒකට හේතුව තමයි උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමුන්ගේ රාජ්‍යය ගොඩනැගුවේ ලෞකික වටිනාකම් මත නෙමෙයි ස්වර්ග රාජ්‍යයේ වටිනාකම් මත ලෞකික වටිනාකම් මත මේ ලෝකයේ රජවරු වෙන්නට බොහෝ දෙනෙක් උත්සාහ කෙරුවා ලෞකික වටිනාකම් අයිති කරගනිමින් හැමදාම රජ වෙන්නට බොහෝ දෙනෙක් උත්සාහ කෙරුවා නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි ඒ අය අයිති කරගන්න උත්සාහ කරපු බලය ඒ අය අයිති කරගන්න උත්සාහ කරපු ලෞකික වටිනාකම් ඒ අය ගොඩනගා ගන්න උත්සාහ කරපු තමන්ගේ රාජ්‍යයන් අද ඉතිහාස කතා පොත්වලට විතරක් සීමා වෙලා තියෙනවා ඒ අයගේ ලෞකික වටිනාකම් මත එකතු කරපු ධන ධාන්‍ය වස්තු සම්පත් අද වෙනත් අයට අයිති වෙලා තිබෙනවා නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි දේව රාජ්‍ය වටිනාකම් මත තමන්ගේ රාජ්‍ය ගොඩනගපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අද අපි හැම කෙනෙක්ම ලෝකයේ එකම ස්වාමියාණන් රජාණන් විදියට පිළිගන්න ලබනවා. එහෙමනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි අද
ක්‍රිස්තු රජාණන්ගේ මංගලෝත්සවයේ සමරන දින ඒ රජාණන් අපිටත් ආරාධනා කරනවා අපේ ජීවිත ඒ ස්වර්ග රාජ්‍යයේ වටිනාකම් මත ගොඩනගන ජීවිත බවට පත් කරන්නට පළමුකොට උන්වහන්සේව අපි හැම කෙනෙකුගේම ජීවිතයකම රජාණන් ස්වාමියාණන් විදියට පිළිගන්නට අපි අපේ ජීවිතයේ එකම රජාණන් ස්වාමියාණන් විදියට උන්වහන්සේව පිළිගන්නවා නම් ප්‍රේමවන්තේනි උන්වහන්සේ තමුන්ගේ රාජ්‍යය ගොඩනගපු ඒ ස්වර්ග රාජ්‍යයේ වටිනාකම් මත තමයි අපි හැමතිස්සෙම අපේ ජීවිතය ගොඩනගන්නේ එහෙම ගොඩනගනවා නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපි අපේ ජීවිත తాවකාලික පදනමක් මත ගොඩනගන ජීවිත නෙමෙයි ස්ථීර නොසැලෙන පදනමක් මත ගොඩනගන ජීවිත බවට පත් වෙනවා එහෙම වුණොත් ජීවිතේ විවිධාකාර දුක් කරදර ප්‍රශ්න වේදනාවන් තුල ඒ හරහා යන්නට උන්වහන්සේ අපිට බලය දෙනවා ශක්තිය දෙනවා එහෙමනම් ආදර සහෝදර සහෝදරිනි අද ක්‍රිස්තු රජාණන්ගේ මංගලෝත්සවයේ සමරන දින උන්වහන්සේගේ විශ්වාසපක්ෂ ජනතාවක් බවට පත් වෙමින් අපේ ජීවිත වඩාත් විශ්වාසයේ ස්ථීරත්වයට පත් කර ගන්නට උන්වහන්සේ අපිට ආරාධනා කරනවා ක්‍රිස්තු රජාණන්ට විශ්වාසපක්ෂ ජනතාවක් බවට පත් වෙනට නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අද දේව වචනය තුළ උන්වහන්සේ අපිට මතක් කළ ආකාරයට උන්වහන්සේ අපේ ඉදිරියේ අභියෝගයක් තබනවා උන්වහන්සේගේ විශ්වාසපක්ෂ ජනතාවක් බවට පත් වෙන්නට උන්වහන්සේගේ ප්‍රේමයේ මත අපේ ජීවිත ගොඩනගන්නට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකද යයි උන්වහන්සේ අපි දක්වන ප්‍රේමය සහෝදර සහෝදරියන්ට අපි දක්වන්නා වූ දයාවේ ක්‍රියාවන් තුළින් විද්‍යාමාන කරන්නට උන්වහන්සේ අපිට ප්‍රේම කළාක් මෙන් අපගේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන්නට වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන් අනේ නිසායි උන්වහන්සේ අපිට අභියෝග කරන්නේ ඔබ මගේ නාමයෙන් මේ ඉතාමත්ම සුළු තැනත්තාට වුවද කන්න ටිකක් බොන්නට ටිකක් ඔබේ ආදරය ඔබේ සෙනෙහස ඔවුන්ට ලබා දෙනවා නම් ඒ දේ කෙරුවේ මටයි එවෙනුවෙන් මම ප්‍රසන්න වෙනවායි කියලා ප්‍රේමවන්තේනි අවසන් විනිශ්චයේදී ඒ ක්‍රිස්තු රජාණන්ගේ ජනතාවක් ලෙස උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්න යන්නේ දෙයයි උන්වහන්සේගේ නාමයෙන් අපි කොච්චර දුරට ඒ සහෝදර ප්‍රේමයේ ක්‍රියාවක් බවට පරිවර්තනය කෙරුවාද යන්න ආදර සහෝදර සහෝදරිනි අපි හැම කෙනෙක්ම අද ජීවත් වෙන්නේ ඒ සහෝදර ප්‍රේමය ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්නට පුළුවන් අභියෝගාත්මක කාලයක විවිධාකාර ප්‍රශ්න ගැටළු වේදනාවන් නිසා විශේෂාකාරයෙන් මෙකල මුළු ලෝකෙම වසාගෙන තිබෙන මේ මහා ව්‍යසනය නිසා හැම කෙනෙක්ම අසරණ වෙලා ඉන්න කාලයකයි අපි ජීවත් වෙන්නේ හැම කෙනෙක්ම තමුන් දෙසට ඒ දයාවේ දෑත දිගු කරනකම් බලාගෙන ඉන්නවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි එවැනි වූ කාලයක ජේසුගේ නාමයෙන් ක්‍රිස්තු රජාණන්ගේ නාමයෙන් අනිත් අයට ඒ ආදරය ඒ සුවය ඒ සහනය ඒ සහෝදරත්වේ දෑත දිගු කරන්නට උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ඒ සහෝදර දයාව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන තැන උන්වහන්සේට අපි ප්‍රසන්න ජනතාවක් බවට පත් වෙනවා අපි ඒ ක්‍රිස්තු රජාණන්ගේ උන්වහන්සේගේ ආදරය ප්‍රේමය ජීවත් කරවන උන්වහන්සේට ප්‍රසන්න ජනතාවක් බවට පත් වෙනවා එහෙමනම් ආදර සහෝදර සහෝදරිනි උන්වහන්සේව අපේ ජීවිතයේ එකම රජාණන් බවට පත් කරගනිමින් උන්වහන්සේ අද දුන්නු ඒ ප්‍රේමයේ පනත ජීවත් කරවමින් උන්වහන්සේ තුළ අපේ ජීවිත වඩ වඩා විශ්වාසයේ ඇදහිල්ලේ ස්ථීරත්වයට පත් කරගන්නට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපේ ජීවිතයේ එකම රජාණන් ස්වාමියාණන් බවට පත් කරගන්නට අපි සිවරම්මිලා අපි ආඥා කරමු පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන් අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි අහස හා පොළවද පෙනෙන නොපෙනෙන සියල්ලද මම අවදාන සියලු බලැති පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි දෙවියන් වහන්සේගේ ඒක ජනත පුත්‍රයාණන්ද එකම ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි ඔවුන් වහන්සේ සෑම කලන පෙර පියාණන්ගේ චරිත වූසේක ඔවුන් වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකේ නාලෝකේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක චරිත වූ නවක් මානුන ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වය ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටසේක සියලු මානුන ලැබේය
මිනිසකෝදේ සාද අපගැනීමදේ සාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළ සේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කනි මරියාමගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූ සේක. තවද උන්වහන්සේ අපෝදේ සා පොවසියෝ පිළාත් යටතේ කුරුසයන ගැසුරු ලැබ මරණය වේදනාවිද උකුට්ටීතාපත් කරු ලැබූ සේක. ශුද්ධ නිවන පරිදි උන්වහන්සේ තුන්වැනිදා උත්තාන වූ සේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියරන් වහන්සේගේ දකුණු පස්සේ වැඩ සිටින සේක. ජීවතුන්ද බලවද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමානවිතව නැවත වඩින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියරන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවක් මහිමයන් ලබන සේක. උන්වහන්සේ දිවසවරුන් මගින් කතා කළ සේක. අපෝසලවරුන්ගේ පැවතෙන එකම ශුද්ධෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මරුන්ගේ නැවත නැගීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. ස්වාමීන් වහන්සේට අපි යදුම් උපකරමින් දැන් අපි විශ්වාසයෙන් මෙසේ ආඥා කරමු. විශ්වාසකින්ගේ යදු පිළිතුර. ස්වාමිනි අපකරණ ආඥා අසවදාල මැනව. ස්වාමිනි අපකරණ ආඥා අසවදාල මැනව. ආත්මික ජීවිතයේ දියුණුවට අප නිරතුරුව යොමු කරන සභා නායකයන්ට තම හැකියාවේ සේවෙන් උපරිම ලෙස යෙදවීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන පිණිසද ස්වාමිනි අපකරණ ආඥා අසවදාල මැනව. ජනතා සුබසත වෙනුවෙන් තම හැකියාවන් දක්ෂතාවයන් ත්‍යාග කිරීමට අප ජනනායකයන් සියල්ලන්ට හැකිවන පිණිසද ස්වාමිනි අපකරණ ආඥා අසවදාල මැනව. කිතුනුවන් ලෙස අප එකිනෙකාට ලැබී ඇති විවිධ හැකියා කුසලතා කවරේද කියා අවබෝධ කරගනිමින් ඒවා නිසලස ජනතා සේවයට යොදමින් දෙවිඳුන්ට ප්‍රිය කිතුනුවන් වීමට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනි අපකරණ ආඥා අසවදාල මැනව. අපාතරින් වෙන් වූ මළවුන් වෙනුවෙන් සුසුම් හෙළමින් අසරණව දිවි ගෙවන සියල්ලන්ට සැනසුම් සුවය දානය කරන පිණිසද ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මැනව. අපි එකිනෙක කෙනාගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ආඥා කරමු. මේකීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සිරවලති දෙවිපියාණන් වහන්සේට ප්‍රසන්න යාගයක් වන පිණිස ආඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අතුන් සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සබඩත් ප්‍රයෝජනයත් අතුන් සඳහාද ඔබගේ හස්වලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. අපි ආඥා කරමු. අනන්ත කරුණාවේ දෙවි රජාණනි, ඔබ පුත්‍රයාණන් අපහා සමගි කළ මේ යාගය අපි ඔබ වහන්සේට පක්ෂපාතීවද ගෞරවාචාරයෙන්ද යුතුව පුද කර සිටිමු. ඔබ වහන්සේගේ දයා කරුණාවෙන් මේ පඬුරු පරිශුද්ධවත් කළ මැනව එමගින් සකල ලෝකයට සාමයක්
සමගියත් දානය කිරීමට කරුණා කළ මැනව මෙකිට අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ වූ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සැම කල්හිද සැම තන්හිද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය සදාතනික පූජකයාණන් හා විශ්වයේ රජාණන් ලෙස ඔබ වහන්සේ ඔබ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආනන්දේ තෛලයෙන් අභිෂේක කළසේක පූජකයාණන් වශයෙන් උන් වහන්සේ කුරුසිය නැමැති පූජාසනය මත සිය ජීවිතය පිළු පූර්ණ වූද ශාන්තිකර වූද අමිලයාගේ මගින් මුළු මිනිස් සංහතිය ගලවාගත්සේක රජාණන් වශයෙන් මුළු මැවිල්ල මත සුවකී ආධිපත්‍ය ප්‍රකාශ කරමින් සත්‍යය හා ජීවනයේ රාජ්‍යයක්ද ශුද්ධවන්ත භවයේ හා වරප්‍රසාදයේ රාජ්‍යයක්ද සාමයේ සාධාරණත්වයේ හා ප්‍රේමයේ රාජ්‍යයක්ද වශයෙන් සදාතනික විශ්වීය රාජ්‍යයක් සර්වබලධාරී දෙවිපියාණන් වන ඔබ වහන්සේට පිළිගන්වනසේක එහෙන් ක්‍රිස්තු රජාණන්ගේ මංගල ප්‍රීතියෙන් උදම් වී සුරදූත අග්‍රදූත ආදී සුරසේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීත රාවිදෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ ගායනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාගත දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය ආසත්පවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින සුමානව භාග්‍යවත්ය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවය උපත ඔබ වහන්සේමය. එයින ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මේ ණයදෙමු අපේ සේ යදුනිය මේ පඬුරු අප උදෙසාමගේ ස්වාමින් වර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සේ කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එකඩා සුවකිය ශ්‍රාවකීන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකින්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා බෝදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සීපත් කරමින් ජීවන දායක භූපේද ගැලවීම දායක කුසලාන දැබෙව වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටින ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම දෙනම ශුද්ධ ආත්මයන් විසින් එක්සත් කරනු ලබන නිසා අපි අවනත වයද සිටිමු. ස්වාමිනී මුළු ලොවේහි පතර පවත්නා වූ වහන්සේගේ ශුදෝ ස්වභාව සීපත් කරමැනව ෆ්‍රැන්සිස් ශ්‍රමති අපගේ ශුදෝතම පියානන්ද මල්කම් රංජිත් නැපතිපගේ අගරද ගුරුතුමන්ද සකල පූජක පිරිසද මේ ආගිය පුදුරුමගේ දරුවන්ද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව අපි මොහොතක් නිහඬව අපි එකිනෙක වෙනාගේ විශේෂිත වූ අවශ්‍යතාවන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේට මේ ශුදෝ යාගය උපකරමින් ආඥා කරමු. උන් වහන්සේ තුළ විශ්වාසයෙන් අපාතරින් වියෝ වූ සියලු දෙනාම අප සිහිපත් කරමු.
උත්තානේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයන කම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසන අනුගොස් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලන්ට දයන කම්පා කළ මැනව භාග්‍යවත් දේවමාතාවන වන කනිමරියාවන්ද ශිදෝ ජිසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුදවන්තයින්ද ශිදෝ ජිසේ වාස් මුනිදුන්ද ශිදෝ වන්තෝනි මුනිදුන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව තවද උන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක් වෙනවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාටමත් වේවා ක්‍රිස්තුස් වහන්සේ පුදුගන්ව අවතාර ලෙස විශ්වාසයෙන් මෙසේ ආඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙහෙදීට වේවා අපගේ එදිනදා භෝජනය අපට දාණය කරමැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිට කමා කරමැනව පාප අවස්ථාවන් අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආයදෙමු එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුවම පවිනි මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානන් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු රාජයේද බලයේද මහමේද සදාන ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකිටම තවදාලි ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේගේ පාපයන් නතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගිය දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක රාජකාම කරනසේක ආමේන් ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා අපි එකිනෙක වෙනාට සාමය පතමු ඔබට සාමය වේවා ලොවේ පවහරණ දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවාජ බාලකයන්නි අපට සාමය දුන මැනව මෙන දේවාජ බාලකයානෝ මෙන ලොවේ පවහරණ තරන් වහන්සේ උන්වහන්සේගේ වචනයට කැඳවීමලත් අප සියලු දෙනා සැබවින්ම භාග්‍යවන්තයෝය ස්වාමිනී උන්වහන්සේ මාගේ ස්වාමිනී වහන්සේට මම සුදුසුක් නොවේමි එහෙත් වචනයක් පමණක් පදාර මැනව එවිට මාගේ ආත්මය සුවාන්නේය ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත් ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම කාරණාවල් ඔබගින් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට වික්ෂෝපවෙමි මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයේ
කිබෙවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද සුදාත්මයාණෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කරමින් ආරක්ෂා කරන සේක්වා ආමේන් යන්න ස්වාමින් වහන්සේගේ සාමය සහ ප්‍රේමය රැගෙන යන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා පුත්‍රයාගේ ස්ප්‍රේත සාන්තිකේත් නාමෙන් ආමෙන් ජේසු පිටයි